අයිබෝවන් ගොඩක් සාදරෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දිනවල හැමෝම හොයන ට්‍රෙන්ඩින් කාටුන් ආර්ට් කොහොමද හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලා ප්‍රිවිව් එකේ දකින්න ඇතින්නේ ට්‍රෙන්ඩින් කාටුන් ආර්ට්ස් මොනවද කියලා. ඉතින් අපි බලමු අන්නේ ට්‍රෙන්ඩින් කාටුන් ආර්ට් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක අපිට ආකාර දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි අපිට වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. අනික තමයි මෙයාලගේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරුවොත් එයාලා ගොඩක් ප්‍රීසෙට් අපිට හඳුන්වා දීලා තියෙනවා. අන්නේ ඕනම ප්‍රීසෙට් එකකින් අපිට මේ කාටුන් ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ ඇප්ලිකේෂන් එකෙන් කොහොමද මේ ෆොටෝස් හදාගන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපි ඉස්සෙල්ලාම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉමු. ඒකට ඔයාගේ ප්ලේ ස්ටෝර් එකට යන්න. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ මම මේ සර්ච් කරන විදිහට ටූන් මී කියලා සර්ච් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙයි. රයිට්. ඉතින් ඔයා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම ඒක මෙන්න මෙතනින් ඕපන් කරගන්නවා. රයිට්. ඕපන් වෙනකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ඕන තරම් ප්‍රීසෙට් වර්ග තියෙනවා. ඉතින් මේ ඕනම ප්‍රීසෙට් එකකට ඔයාගේ ෆොටෝ එක ඔයාට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ප්‍රීසෙට් වර්ග වලින් එඩිට් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඉතින් අපි මෙන්න මේ ප්‍රීසෙට් එක ගමුකෝ. මෙන්න මේ ප්‍රීසෙට් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ගැලරියේ තියෙන ෆොටෝස් උත් මෙන්න මේ පැත්තෙන් යටින් පෙන්නනවා. රයිට්. ඊට පස්සේ ඔයාට කැමති ෆොටෝ එකක් මෙතෙන්ට යූස් කරන්න පුළුවන්. මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඊතලයේ ප්‍රෙස් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට පොඩ්ඩක් ප්‍රොසෙසින් වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩියකටත් වඩා අඩු කාලයකදී මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එක අර කලින් ප්‍රීසෙට් එකේ තිබ්බ විදිහට එඩිට් වෙලා ඔයාට පෙන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ෂෙයර් අයිකන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාගේ ඩිවයිස් එකට මේ ෆොටෝ එක සේව් කරගන්න. රයිට්. ඉතින් අපි තව ප්‍රීසෙට් එකකින් මෙන්න මේ ෆොටෝ එකක් එඩිට් කරගන්න හැටි බලමු. රයිට්. ඉතින් අපිට මෙතන තව ප්‍රීසෙට් වර්ග තියෙනවා. මම තව ප්‍රීසෙට් එකක් සිලෙක්ට් කරගන්නම්. මම මෙන්න මේ ප්‍රීසෙට් එක සිලෙක්ට් කරගන්නම්කෝ. රයිට්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආපහු ඔයාගේ කැමති ෆොටෝ එකක් මෙන්න මෙතෙන්ට සිලෙක්ට් කරගන්න එක. රයිට්. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඊතලේ ප්‍රෙස් කරගන්න. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රොසෙසින් එකක් යනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක පොඩ්ඩක් පිරෙනකන් ඔයාලට ඉන්න වෙනවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ එක එඩිට් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් අර කලින් විදිහටම මෙන්න මේ ෂෙයා අයිකන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඉතින් මම ඔය කියලා දුන්න විදිහට තමයි මෙන්න මෙතන තියෙන ප්‍රීසෙට් පාවිච්චි කරලා ඔයාගේ ෆොටෝස් එඩිට් කරගන්නේ. ඉතින් මෙතන ප්‍රීසෙට් ගොඩක් තියෙනවා. ඔයාලට කැමති එකක් යූස් කරලා ඔයාගේ ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපේ කාටුන් ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙයාලගේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් අන්න ඒක කරගන්න පුළුවන් ඔයාලට මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මෙතෙන්ට ගියොත්. ඒ කියන්නේ මෙන්න මේ වම් පැත්තේ කෙළවරේම තියෙන ඔප්ෂන් එක. ඉතින් ඒක ක්ලික් කරගත්ත කියන්නේ ඔයාව මෙන්න මේ වගේ එයාලගේ toonme.com කියන වෙබ්සයිට් එකට එකගෙන යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ choose photo කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට කැමති ෆොටෝ එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලට කැමති ෆොටෝ එකක් මෙන්න මෙතෙන්ට යූස් කරගන්න එක. රයිට්. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නම් දැන්. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක කාටුන් ෆොටෝ එකක් විදිහට හැදලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන දෙවනියට තියෙන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් මේකෙන් තමයි ගොඩක්ම කාටුන් බව අපේ ෆොටෝ එකට එන්නේ. ඉතින් ඔයා අන්න ඒකම සිලෙක්ට් කරලා ඔයාගේ ෆොටෝ එකත් එඩිට් කරගන්න. ඉතින් අපි කලින් සිලෙක්ට් කරගත්තු ෆොටෝ එක මෙන්න මේ විදිහට කාටුන් ෆොටෝ එකක් විදිහට එඩිට් වෙලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ ඩවුන්ලෝඩ් ඉන් HD කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නක. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට චුට්ටක් ලෝඩ් වෙනවා මේක. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉමේජ් සේවර් කියලා වැටිලා අපේ ෆොටෝ එක අපේ ඩිවයිස් එකට සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තව ෆොටෝ එකක් කාටුන් විදිහට හරව ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ චේන්ජ් ෆොටෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනදීම තව ෆොටෝ එකක් මේකට සිලෙක්ට් කරගන්න. රයිට්. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එකත් එඩිට් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයා හැම වෙලේම මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එක ක්ලික් කරගන්න. එකෙන් තමයි අපේ ෆොටෝ එකට නියම කාටුන් ලුක් එකක් එන්නේ. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක නියම කාටුන් ෆොටෝ එකක් විදිහට එඩිට් වෙලා අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ඩවුන්ලෝඩ් ඉන් HD කියන එක ක්ලික් කරලා මේ ෆොටෝ එකත් අපේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා අපි කාටුන් ෆොටෝ එකක් නිර්මාණය කරගන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාගේ ඕනම ෆොටෝ එකක් කාටුන් ෆොටෝ එකක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලට මෙන්න මේ විදිහට කාටුන් ෆොටෝ එකක් හදාගන්න හැටි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඒවගේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් වීඩියෝකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.